විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත දෙවැනි වර කියවීමේ විවාදය එළඹෙන ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන තිබෙන්නේ අද පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම් පතට විරෝධය පළ කරමින් ස්වාමින් වහන්සේ තෙනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. पूज्य बेंगमुए नालक पूज्य अल्ले गुणवंश सह पूज्य मुरुत्तेट्टुए आनंदन स्वामी वहंसे तेनमगे अत्सनिन युतु लिपिय जनाधिपति वर्याड मेन्म अग्रामात्य वर्या सह कथानायक वर्या वेत दियोमु करतिबेनवा जनता वगे बलापुरत्तु ये प्रजातंत्रवादी यांत्रणयक् तुले शक्तिमत् राज्यक् स्थापित किरीमे विवस्सावक् बवत् 20 वेनि संशोधने हरहा बिहिवन्ने विवस्सादायके सह अधिकरणे तम अनसकट यटत् करन्नट हेकि बलयक् ऐति जनाधिपतिवरयेकु हा दुबल अमात्य मण्डलयक् बवयि लिपिये संधान वन्ने अग्रामात्यवराके बलय हा सावरत्वयेद मेमगिन हीन कल हेकि बवत् एहि संधान द्वित पुरवेसेकुट पार्लिमेंतु मंत्रीवरेकु लेस पत्तीमट ऐति बाधक इवत् किरीमद स्वामीन् वहन्सेगे दोष दर्शनयेन लक्व तिबेनवा पार्लिमेंतु मंत्रीवरेकुट पमणक् नोव रजे ओनैम इहल तनतुरक्द द्वित पुरवेसेकुट लबा नोदिय युतुयैद लिपिये संधान මේ අතර 20 වැනි සංශෝධනයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ අසල පෝස්ට් ඇලවීමේ නිර්තව සිටි වෘත්තීය සමිති කිහිපයක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය එළඹෙන ඔක්තෝබර් 21 සහ 22 යන දෙදිනදී පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මේ කොරෝනා උද්‍ර තියෙන මේ අවධියේ මේක කඩිමුඩියේ විවාදී රණගෙන තව සමානයක් හරි කල් දෙන්නයි කියලා පිල්ලිමක් කළා. ඒක තදින්ම ප්‍රතික්ෂේප වුණා. අලුත් විවස්ථාවට යනකොට අපි මේ හොඳ සියලු දේවල් ඇතුළත් කරන පදනම මත දැනට 19 අවලංගු කිරීමේ යෝජනාව හැටියට 20 ගේමු කියන එක තමයි බහුතරයක් දරන ස්ථාවර වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙන 145යි. එයාලට සහාය දෙන පක්ෂ හතරකට තව පහක් තියෙනවා. 150 වෙනවා. එතකොට කථානායකතුමා ඇරුණාම 149 වෙනවා. ඊළඟට විජේදාස රාජපක්ෂ මහත්තයා නැති වුණාම 148 වෙනවා. ඒ කියන්නේ 148යි තියෙන්නේ. 3-2ක් නැහැ. එතකොට ඒ අමතර මන්ත්‍රී දූර ප්‍රමාණය හොයාගන්න මේ දවස්වල මන්ත්‍රී දඩයමක් නිරත වෙනවා කියලා අපිට ආරංචි. අපේ කණ්ඩායම හැටියට යම් යම් මත ඉදිරිපත් කරාට මගේ නායක හමුදුරෝනේ අපි ඉන්නේ එක මතයක. මේ රට වැටෙන්න දෙන්න බෑ. මෙරට වේදිකා නාට්‍ය කලාවට අනුපමේය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත් සිංහල මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අය මිය යන විට 73 වන වියේ පසු වුණා. දැන් තවත් පුවත් කිහිපයක්. මහනුවර ලේවැල්ලේ රෙදිපිලි අලෙවි සැලක తాවකාලික වේදිකල විදුලි සෝපානයක් කඩා වැටී පුද්ගලින් දෙදෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. දක්ෂින අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම පිවිසුම ආසන්නයේදී පුද්ගලයෙකු නොසැලකිලිමත් ලෙස මෝටර රථයක් ධාවනය කරන අයුරු ඊට පිටුපසින් ධාවනය වූ මගේ බස් රථයක සිටි අයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා. මේ නවතකමු දැල්ලා. වැදිලා දිගටම වැදිලා. සමගින් ප්‍රොත් අවසන්. සුබ රාත්‍රියක්.